සීතලෝහෙගියාවේ හිරු එක්කම දොරට බහිමු අකුරට යන වෙලාවේ නම් සකි වැඩවරදී පමාවුනොත් මුලාවේ අකුරට යන වෙලාවේ I have to tell this. සඳුන් very bad. Mathematics වලට යාට ලකුණු නෑ. හරි අඩුයි. සඳුන්. පුතා. සඳුන්. ඇයි කන හෙන්නේ නැද්ද? ඇහුණා. එන කතා කරා මෙන්න බැරි. මේ පාර ගණන් වලට ලකුණු කීයද? 96යි. මේ පාර ගියේ 57යි. මේ පාර ගියේ කිව්වේ 96යි. මේ පාර මොකද ගණන් වලට ලකුණු අඩු උනේ? දැන් ගණන් වල ටියුෂන් ක්ලාස් උත් යනවානේ. ඒකනේ වසල හොඳ මැත්ස් ටීචර්. සඳුන් වැඩිපුර මහන්සි වුණා නම් 100 මාක්ස් ගන්න එක හරි සිම්පල්. වෙරි සිම්පල්. මම කාටද පන්ති ගණන් වලට ලකුණු වැඩිම? රුවන්ට එයාට 97යි. පේනවනේ ටියුෂන් ක්ලාස් යන සල්ලි නැති මිනිහට පන්ති වැඩිම ලකුණු. වියදම් කළ මහන්සිලා උගන්නන මිනිහට ගණන් වලට 57යි. මොනවද පන්ති කියලා කරන්නේ? මං කියන්නේ වසල ඇවිල්ලා ක්ලාස් රූම් එකේ ටීච් කරන වෙලාවට මම අනිවාර්යෙන් නටනට ඇති. ඒකනේ දන්නේ. ඒ වුණාට තාත්තේ සර් උගන්වනකොට වෙන වෙන දේවල් කියන්නේ. වෙන දේවල්? මොනවද? විහිළු කතා හැම මන්ට උගන්නන ගුරුවරුන්ගේ බඩුපාඩුකම් කියන්නේ නැපා. තමන්ගේ වැඩේ හරියට නොකර. ටියුෂන් ක්ලාස් වල ගුරුවරු කොහොමත් විහිළු කතා කියනවා තමයි. ඔය පේන්නේ නැද්ද Facebook එකේ YouTube එකේ? මොලේ දින ළමයි දැනගන්න ඕනේ විහිළු කතා අහලා උගන්නන දේ ඔළුවට දාගන්න. නැතුව අර රුවන් දුප්පත් කමට ෆ්‍රී කාඩ් එකක් අරගෙන ක්ලාසස් ගිහිල්ලා මැත්ස් වලට high marks ගන්න. ඒ මෙයාට තමයි බයරි. හා මට මේ නිදහසට කරා කියන්න එන්න බලන්න. මෙතන තමන්ගේ වැඩේ හරියට නෝ. දැන් එන්න කාමරෙට. අද කන්න දෙන්න එපා මෙයා. ඔයර ඔහෙට බඩිකක් බෙදාගෙන ඉන්නද? බඩිකක් නෙමෙයි මනිකෝ මට පුළුවන් නම් වහ ටිකක් ගෙලලා දියන් කන්න. ඊ මොකද? මොකද වෙලා තියෙන්නේ? මොකුත් වෙලා නැහැ. බේකරියේ පිටි නැහැ. මුන් බඩි ගෙවන්නෙත් නැහැ. හතේ පිටියක් ඇත්තෙත් නැහැ. මගේ ඔළුව විකාර වෙලා තියෙන්නේ මනිකෝ. ඔහේ ඉතින් ওই මහේලා හමුට එහෙම ටිකක් කියලා බලන්නකො. මහේලා හමුට ලම්බක වගේ ලැති වැඩක් නැහැ. තේරුමක් තියෙන බෑ කියන්නේ. කිසිම දෙයක් වෙන්නේ නැහැ. මට බය මේ උඹලා තුන් දෙනාගේ. මට මේ ඔක්කොම මගුල් ටික එපා වෙලා තියෙන්නේ. එහෙම එපා වෙලා හරියනවද? අපි මෙතන ලුණු බතුල් කාලා හරි ඉන්නේ ඔය හින්දා. ලුණු බතුල්? එතකොට මේ පොඩි උන්ට පෝෂණයක් ඕනේ නැද්ද මැනිකෝ? ඉතින් පුළුවන් හැටියට තමයි. ඉතින්
एक ने में अपे नांगी ये लियो माके वाला तीबा ने ये मुगा निकांगो ये दुकान से पहला ती एन्ने नांगी लड़ दें सारू ही तो कोई थे मुकुट मासी ना त्वेड कराने इतने मने मांगी तने गुलाने साली वाली नंग अडू पाडू अपने मटे साली वाके कुत्ते वाला तीबा मुकुट दाने हादिसी मैंने को मैं इन्हें मावन ना लहसुन ने पा ओयो दिए ना वारा ब्लांडी कामरा के ना पोटा पैंतर कर ला मैं दारू देना बाला के ने वैदे करा गिजा तब्बा बाल करा ये मैं लानू है बरी लेन देंगे ती वे ना उनकी दिए हिल मालक ने इसे रवा की तब तक करा नॉन ने इच्छा कार्ड तो मांचुला ओए हरी कॉल्स गाने मेरा पत्थर वालिंग एक एक देवाल लाना माँ एक याने मेवे दी न्यूज़ से गीला तेरी गान टे दें तो क्या वो नहीं दे सुबनी आंग अरे बलाऊँ ना है क्या ला ये मुकर दे क्या पिया लूनू दें दा अकुरट यान विलावे नियम सनफ्लावर ऑयल यहाँ गुण सापेरी मेडोली विटामिन ए डी सह ई समग्र यहाँ गुण ये विश्वासनीय वेनस मेडोली सिर्वास बात तो अभी हाँ दूर नहीं वे अलग तीन नवातें गंड आप महत्त्व के ना मुनाद सिर्वान तो महत्त्व हितान ने अभी हाँ दूर नहीं उबोहान से हितना वाके नारक की निकने में ये महत्त्व मामा नारक की ඒුණාට පන්සලේ කොත්වාංශයට පළඳන්න ගෙන ආපු චූඩමාණික්ක ගෙනිච්චයන් පස්සේ මම ওই කිසිම කෙනෙක්ව විශ්වාස කරන්නේ නැතුව ඉතින් එහෙම අවිශ්වාසයක් තියෙනවා නම් ඇයි ඔබ වහන්සේ මහත්තයට නවාතැන් දුන්නේ මම කාටවත් නවාතැන් දුන්නේ නැහැ මහත්තයෝ නමුත් මට මේ මහත්තයට නවාතැන් දෙන්න සිද්ධ වුණා මොකද අපේ පන්සලට ගොඩක් උදව්පදව් කරන දායක මහත්තයෙක් තමයි मनुष्य मेह ज्ञान पाठक पेन नहीं अनेक गुरु ओहो मामा का कोयला बेलुआ कोलमपति गणित विषय तमें उगान लती एक कने एक तिथिं एक पाठ में मेहट कला पातु ने एक तमाय पुद्ध में मीगा धन महत्या के वचन या कदा अंडा बहने एक आई मैं क्या मतु ने माँ थोयला बालन्नं को अपेहांदर ने ये महत्या नावदीन ने तना मट अवसर सुपत्ते मुदलारी ආරංචි දර තනේ මොකද්ද වැඩේ වැඩේ කියන්නේ මේ කමට අලුත් භාණ්ඩයක් බහැලා භාණ්ඩයක් භාණ්ඩයක් කොහමද බං කමට බහි අනේ මොනවද ටිකිස් ගොය කියවන බහූත කතා කියන දේ තේරෙන්නේ ගියහන්කෝ ඈ මොකක්ද දැන් ওই භාණ්ඩේ භාණ්ඩයක් කියන්නේ මේ භාණ්ඩයක් කියන්නේ මිනිස් පරාණයක් තමයි බහැලා තියෙන්නේ මිනිස් පරාණයක් ගොය කපටි කතා කියලා මුදලාලියෝ බය ගන්න නැද හදන්නේ මේ මම මිනිස් පරාණයකට බය වෙන්නේ
ඔන්න ඉතින් යකෙක් කිව්වොත් නම් ඉතින් බය වෙන්න පුළුවන්. කොත්තලෝ මේ වහගන්න ඔය කට. වැරදි දේවල් කියලා අහ කියන යකු කරට ගන්න නැතු. එකපාරක් මතකනේ. ආපෝ නෑ ආපෝ නෑ ආපෝ නෑ. මේ මේ කටෙන් යක් කතා ආයෙ නෑ. ඕන් කට වහගත්තා. අයිය අයිය මුදලාලි මේ ආමිනේ බය වෙන්න කාරි නෑනේ. යකෙක් කුවට යකෙක් නෙමෙයිනේ. මිනිස්සේ. යාමෙන් මිනිස්සේ. උඹේ ඔය වැල්වට අරන්න වත්තලා කියහන්කෝ. කවුරු ගැනද ඔය කියන්නේ? ආමිනේ එයා මාර ලස්සන මෑන්ස් කෙනෙක්. පුරාර කැලේට වෙලා චිත්‍ර අඳිනවා, গিටාර් ගහනවා, සින්දු කියනවා. මේ මිනිහා මාර ඩෑල් එකක් නේ. ආ සේද පාන්ටි දාන උඹ. මොදම කිව්වේ? කැලේට වෙලා සින්දු කියනවා, গিටාර් ගහනවා. එවනම් පීසෙක් වෙන්නේ. අපෝ මේ අද කාලේ කඳ නැතුව ඉන්නකොට ඈ කැලේට වෙලා සින්දු කිය කී ඉන්න පුළුවන්ද? නෑ නෑ මුදලාලි. ඒ සර් හොඳ ගුණ යහපත් මිනිස්සු යන්න පන්සලේ නැවතිලා ඉන්නේ. ගුණ යහපත් මිනිස්සු. ඔව්. ගුණ යහපත් මිනිස්සෙක් නම් අනිවාර්යයෙන්ම හොරේ. ඔන්න බලංකෝ පන්සලේ ඉන්නේ. ඈ අනිවාර්යයෙන් පන්සලේ නායක හමුලුවන්ගේ බොහොම වටිනා කියන දේක් අරන් තමයි ඕක පයින්නේ උතන. ඒක නම් ඇත්ත. අද කාලේ ඔය ගුණ යහපත්කම් පෙන්නගෙන ඉන්නු සත පහකට විශ්වාස කරන්න බෑ. නෑ ආමිනේ මේ සර් එහෙම කෙනෙක් නෙමෙයි. මේ ගමට හොඳ යහපත් වැඩක් කරන්න ආව මිනිස්සෙක්. මරණම් පෙන්නේ හොඳ දෙයක් කරන්න ඇවිල්ලා පස්සේ අපේ ඇඳුම් වස්තරත් ගලවගෙන තමයි යන්නේ. අන්නම් කියන්නේ ඔක හොරෙක්. හොරෙක්. එහෙම නැත්තම් මොකක් හරි හොරයක් අල්ලන්න ආපු ඔත්තුකාරයෙක්. අපෝ නෑ මුදලාලි. ඒ සර් හරි හොඳ කෙනෙක්. ගුරුවරේ. ගුරුවරයෙක් නම් ඉතින් හොරෙක් වෙන්න බෑනේ. මොකෝ බැරි? ඔය අපේ වාසතර ගමට ඇවිල්ලා දාන දෙල්ලම් පේනවනේ. ඈ ටියුෂන් කියලා මිනිස්සුන්ගෙන් සල්ලි කඩා ගන්නවා. හරියට මල් කඩනවා වගේ. ඔව්. උදේ මම යනවා එහෙනම් මේ 5000ක් දැම්මා. අනිත් දවසේ පාන් 5000ක් දාපන්. මේ දවස්වල පාන් යනවා හොරයි. බාන්නේ. අයිබන් අයිබන් සභාපතිතුමා අයිබන් වාඩි හැටියෝ මම පාරවල් ගාලේ ඉන්නෝනි කෙල්ලෙක් නෙමෙයි මම ඔයාගෙන බලන්න අකුරට යන ලොකුම ගෙදර ඊට පස්සේ ගෙවල් දෙක තුනක් තියෙනවා ඒකෙන් ලොකුම ගෙදර තමයි මේ දැන් ඉතින් මට නිදහසේ මගේ වැඩ කටයුතු ටික කරගන්න පුළුවන් මේ සර් ගුරුවරයෙක් කියලා කිව්වනේ සර් මොනවද උගන්වන්නේ මා ඉගෙනුවේ නම් ගණිතය එතකොට සර් මෙහෙ ඉස්කෝලේ වෙන්නේ තියන්නේ ගමේ ඉස්කෝල නෑ මං ඒකට යන්නේ එහෙනම් සර් ගමේ ඉඳලා ඉස්කෝලයක් තියෙන්නේ හැතැම්ම 15ක් විතර දුර එහෙ ඉස්කෝලේ වෙන්නේ නෑ මං ඒ ඉස්කෝලේට යන්නේත් නෑ. එහෙනම් සර් මෙහෙට වෙලා මොනවද සර් කරන්නේ? මං ඉතින් මාත් ඉගෙන ගන්නවා සේදිරිස්. ඉගෙන ගන්නවා මොනවද සර්? ජීවත් වෙන්න. ජීවත් වෙන්න? සේදිරිස්. ජීවත් වෙනවා කියලා කියන්නේ තවත් එක කලාවක් තමයි. අන්නේ කලාව මම ඉගෙන ගන්නවා. ඒ හින්දා තමයි මම මේ වගේ තැනක් හෙව්වේ. අනේ මන්දස. සර් මේ කැලෑවක් මැද්දේ ගියක් තෝරගෙන සින්දු කියලා ඊපස් චිත්‍රය ඇඳලා
ගමේ මිනිස්සු ඉතයි සර්ට පිස්සු කියලා. කොහොමත් සේදිරේ සිතින් මං වගේ මිනිහෙක්ව දැක්කහම ගමේ මිනිස්සු මට පිස්සු කියලා හිතයි. ඒත් ඉතින් අපිට මේ මිනිස්සු ගැන වරදක් හිතන්නත් බෑ. කොල්ලෝ मतकने බොහොමද සර්වද සර් කැලේ සින්දු කියනවානේ අපි thinking අහගෙන හිටියා අපි කියකෝ මමයි පුංචි මහත්තයයි පන්ති යාළුවෝ මේ සේදිරිස් අපේ රුවන් පුතාට ඉන්නවනේ යාළුවෝ රොත්තක් නේ මේ අපි ගිහිල්ලා එන්න මහත්තයෝ පරක්කු තුනක් හොඳයි मनोहर तिब्बत कथा कर वेगी रही सर मम पानी विडिया के Thank you.